अदमे रुवान पुतागे तुंगन उपंदिने समरण मोहते अब बला बरुत्तु एनवा नंदा रणतुंग महात्म्य गीतेकिन संघ करय कियला अंत पिंसिद्ध
අද්භූතවට සිහි ආවා. ඔයාට මොකද උනේ? අම්මා තාත්තා කොහෙද ඉන්නේ? මට අම්මා තාත්තා දෙන්නම නැහැ. මොනවා? එහෙනම් මගේ පුතාගේ තනිකම නැති වෙන්න තවත් සහෝදරෙක් හම්බුණා. අද ඉඳන් ඔයා මගේ අයියා. මම රොබින්. ඔයා? සම්පත්. අහිංසක කෙල්ලෙක් වහපලා හැරිලවත් බලන්නේ නැතුව පැනලා ගියානේ. ඕ ඒ ආරංචිය මටත් ලැබිලායි තියෙන්නේ. ආ ඒ මෙයා තමයි සර්. ඇක්සිඩන්ට් කාගේ අතිනුත් වෙනවා. නමුත් ඇක්සිඩන්ට් එකක් කරලා පැනලා යන එක ලොකු වරදක්. ඕන්නම් එන්ට්‍රි එකක් ලියාගන්න. මට වෙලා යනවා මට යන්න ඕන. ලෙඩාගේ රිපෝට් එක එනකල් යන්න දෙන්න බෑ. එමු කොහොමද? අරක. Thank you inspector. You are Mr. රුවන් රණතුංග. තමුන්ගේ නම මගේ විස්තර ඔක්කොම මගේ ලෝයර් කියයි.
ඉන්ස්පෙක්ටර් මංගෙන් දැන් නැතුව කතා කරන්න. මම ෆෝන් කළොත් ඔය කාට කාට කරදර වෙන්න වෙයි. ඇහුණා නේද සර්? මට ගෙදර යන්න වෙයි නේද? මට ප්‍රමාද වෙන්න බෑ සර්. මට පුළුවන් තරම් ඉක්මනට ඉස්පිරිතාලේට යන්න ඕන. හොඳයි. ඇඩ්‍රස් උදල යන්න. ඌමනාවක් උනොත් දන්නන්න. හා සර්. ඉන්ස්පෙක්ටර්? මෙන්න. හලෝ. ඉන්ස්පෙක්ටර් සරණායක හිය. හලෝ ඉන්ස්පෙක්ටර්. මම රංජිත් වීරවර්ධන. ඔව්. මේ ඔතන ඉන්න මගේ නංගි. එයා ඉක්මනට නිදහස් කරන්න ඕන. හරිද? බොහොම කනගාටුයි. මම කරන්නේ මගේ රාජකාරිය. හරි මම කියන්නේත් ඒක කරන්න තමයි. අපත් එක්ක නීතිඥයා ලෑස්ති. අප තිබුණ පල්ලියට මට මුකුත් කරන්න බෑ. DMO report එක එනකල්. අනික එලට අර තාම සීයේ නෑ. I'm sorry. නියම වැඩේ sorry sir. Inspector. Inspector. අයියා තම ප්‍රශ්නේ කරනොත් නංගි මෙතන බෙරි හන්දෙනවා. PC. ඩෝනා මයා ගුඩුවට. මීටිසල කොහෙර වැඩ කළා තියෙනවද? වැඩ කළා නෑ sir. රසාව කේ මම් මුන්නේ නැද්ද? එහෙනම් රසාව කම්බේ. ඔයාගේ උස කීයද? 5.3යි සර්. මට විශ්වාස කරන්න හරි අමාරු වෙනේ. මේ මට හදෙන්න. තව ටිකක් එන්න. ඔයාගේ ස්පීඩ් එක කීයද? 7යි සර්. 7යි. තව ටිකක් කටි කරගන්න වෙයි. අනේ අනේ. කවුද ඔය? මේ මගේ පවුල වෙන්න ඉන්න කෙනා නෑ නෑ මේ සෙක්‍රටරි වෙන්න ඉන්න කෙනා මං දන්න ඔයාට වැඩ පිළිවෙල හිතේ හිත මේවා සෙක්‍රටරි කරගන්න කවුද අනේ මේ ඔය යන්න කොයින් කොයින් මේ මේ ඔයා දෙහි නේ ගිහලා යන්න කොයින් දෙන් මේ කොයින් මේ කොයින් හරි යන්න එතකොට මයි රස්සා රස්සා දෙනවා රස්සා දෙනවා මරන්න ඉස්සලා දෙනවා අනේ 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 යන්න මයි බෙල්ලක් ගයි ඉන්න බම්බම් බම්බම් නේ රේ රේ අනේ 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 මගේ නංගු පොලිසියෙන් ඇල්ලුවද? මෙන්න මේක අයිඩියා එක. ඒ තක්කඩියට හොඳට තලපන්. මේ සිද්ධිය මං අහෙන් දැක්කේ නෑ කියන කාන් තලපන්. මං මුකුත් දැක්කේ නෑ කියලා පොලිසියට කියන කාන් තලපන්. තලයි තලයි. අන්කල් මේ කොත්ති අරන් යන්න. එතකොට තක්කඩිය දදාට තලුව මොකද කරන්නේ? මේක හොඳ වෙලාවක් උංග දෙලේ දාගන්න. එහෙම වුණොත් නිසයි රංජිත් ගෙයි බූදලේ අපේ ඇති. මං වැඩ සෙට් කරන්නම්. උගේ අටකට කුඩු වෙලා යන්න. ඔබ මං කියන දේ අහන්න ඕනේ. ආ මං කරන්න දෙරි කියනද? වරෙලා වරෙලා කුඩු වෙනකන් ගහපල හොඳ තා ගවරේ වරේ වරේ. Yeah.
சல்லி வேட்ட கண்ட பெல்வா ஏக கர கண்ட பெரிய வச்சம அட்ட கண்ட சண்டி ஏவா அட்ட நீதிய ஹதனாய் திஷ்டல நீதிய கடனாய் மேலோக்கு இப்பதிலா இன்ஸ்பெக்டர் நீதி ஹதனோ அப்படி நீதிய கடனு கரதாசி ஒரு உதாரணம் மகன் ருப்பியா லட்சம் பந்தா கரகன் அரைக்கெல்ல வீத மகே நங்கே வித சுனு வரத்த அமதக்க தன் தேர்வு மனவா வீட்டா ஹுந்தாய் பலாகனில்லக்கோ மங் இம நுக்கலு மம நிஷானமே ஓயா டேக்க கரன்ன பே What's the bet? உங்களை சேரமல்ல? எக்கினா ருப்பியால் பந்தா பந்தா தான்டோனே. மான் தனியம் ருப்பியால் இசிதாக தானுமா. ஒட்டுதா? ஒட்டி. Right. Okay. Hey! Thank you, God! Thank you! முக்கதலாமியோ? அம்மே! முக்கத்து நீ? அம்மே! முக்கத்து? மட்ட ரசாவக் கம்பேலா. ரசாவக்? முக்கத்து புதி ரசா? சமாஜ சேவை கரான் சமித்திய பிட்டு வகத்தா. போமு ஹுந்தாய். அத்த ரதட்டா வாஷ்ச வேலாத்தி என்னி மே வகி லமை தமை. முகத்து மேலாமியகி நாம. மகி நாம நிஷா. ஷா. லாச்சன நாமா. அம்மகி புத்தாகி அதாத்தனகத்தடு பாசி தமை. மம சமாஜ சேவேட் பேச்சி. துவரு வாந்த மாங்கே ஆட்டாவு நம்பு கரலா, ரச்சாலி மச்கலா. மீ, ஏத்தியாயதாயாத்திக்கியப்பு வச்சனவலின் மகிய அகங்காரித்த வேனச்சுமா அம்மே. தனிக்கியன் முதல் நோட்டு நிமேக்கில மத்ததேன் தேரினவா அம்மே. அம்மே, ருவன்கிதராப்பு அம்மட்டையாட்டிக்கில சமாவில்லல தினவது.
එයා හොඳ කෙනෙක්. දුව වාඩි වෙන්න. මං තේ ටිකක් හදලා ගේන්න. ආ මේ. මේ ඕගොල්ලෝගෙන් හදන්නකෝ. යමු අපි ගිහින් හදමු. ආ. මේ ළමයි දන්නද සිනිතේ කොළ තිනතෙන්? අපි ආගන්න. මේ කෝ දෙන්නම් මේක මට. ආ දුව මොනවද මේ කරන්නේ? එන්න එන්න. එන්න වාඩි වෙන්න. මට කරන්න දෙන්න අම්මේ මං තීරණය කළා අම්මගේ කකුල් දෙක ළඟ ඉඳගෙන යහපත් දෙයක් ඉගෙන ගන්න මොනවද මේ දුව මට කරන්න දෙන්න අම්මේ අම්මගේ වැඩ කරලා මට මගේ පව් සමා කරගන්න ඕන දුව කොයි ගෙදරකටද ලේලි කෙනෙක් වෙලා යන්නේ ඒ ගෙදර නැන්දම්මා කොයි තරම් වාසනාවන්තද මට අම්මගේ දෙපා ළඟ පුංචි ඉඩක් ලැබුණොත් මං හිතනවා මං ජීවිතුන් අතර ඉඳදීම දිව්‍ය ලෝකෙ ගියා වගේ කියලා අම්මා මං එක තරහ වුණොත් දෙයියොත් මං ගැන තියෙන සැලකිල්ල නැති වෙයිනේ. කො දෙන්න මෙහාට. ඔල්ලගේ අම්මා වල්ලගන්න හදන එක උපායක්. දුව අම්මේ ආරුවන් ඔයා පුතා. ඔහොම රුවන් තමයි. වාගේ ඩ්‍රයිවර්නේ. මං ගිහිල්ලා වාගේ කාර් එකේ උලන් තියනවද බලන්නද? මාව තවත් ලැජ්ජාවට පත් කරන්න හදන්නේ පාරුවන්. මං කර පෙරදිරට මං ඔයගේ අම්මගෙන් සමාව ඉල්ලගත්තා. රුවන්. නම්බර 2. කෙරද කොල්ලව ආපහු මුලාවකට දාන්නයි. මට මොකද මේ වෙලා තියෙන්නේ? එයාට ඕන එකක් කියන්න අරින්න අම්මේ. එතකොට එයාගේ හිතේ තියෙන බර සැහැල්ලු වෙයිනේ. මෙහා දෙන්න කිව්වේ. අනේ දෙයියනේ. මේ දුවව මගේ ගෙදෙට්ට මගේම ලේලි කරලා මට ගෙනත් දෙන්න. අනේ දෙවියනේ. මට මේ වගේම අම්මා කෙනෙක් මගේ නැන්දම්මා කරලා දෙන්න. නෑ නෑ දෙයියනේ. මේගොල්ලෝ කියනේවා නම් අහන්න එපා. මට ඔක්කොටම ඉස්සෙල්ලා හොඳ රස්සාවක් හොයලා දෙන්න. ඊට පස්සේ මේ වගේ කපටි කෙල්ලන්ගෙන් මාවයි මගේ අම්මවයි බේරලා දෙන්න. කටවහපන්. දෙවියනේ මගේ ස්වාම පුරුෂයාට තමන් රුවන්ව පිළිගන්නවා. මගේ හද සාක්ෂිත එකඟව. ආපු. මං ඊළා මෙයව මගේ ලිලි හැටිට පිළිගන්නවා. ආ? අනේ අම්මේ මං කියන්නේ දෙත අහන්නු ගම්මේ මේ. අදගෙන අදගෙන. අනේ දෙයියනේ මං ගැන බලාගන්න. මං කියන දේවල් බොරුයි කියලා හිතන්නේ පාරුවන්. ඇත්තක් කියලා කොහමද පිළිගන්නේ? කාලගුණේ වෙනස් වෙන්නත් දවස් දෙක තුනක් යනවා. ඔයා කොහමද පය ගන්න කිව් වෙනස් උනේ? ඇත්තම මම ඔයාගේ බිරිඳ වෙන්න කැමති ඉරුවන්. හැබැයි මේක විහිළුවක් වෙන්න බෑ. ඔයාගේ මගේ විවාහය සිද්ධ වෙන්න ඕන. ඇත්තමද? ඔව්. එහෙම වුණොත් ගෙදර වලම් පිඟන් හොදන වැඩ, අතුපතු ගන්න වැඩ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ගෙදර වැඩකාරයෝ කරන්නේ. ඕමගේ සීරම කරන්න. ආ. අනික ඔයාගේ අයියා සල්ලි වලින් බල පුළුවන් කාර්කම් පෙන්නන එක්කෙනා. එයා ඇවිල්ලා සහෝදර ප්‍රේමේ පෙන්නලා ඔයාව මගෙන් අරයියයි. හේඳ මට මේ මගුල ඕනේ නැහැ. නුවන්. මං ඒ සීරම නෑකන් අතහැරලා ඔයා මගේ ස්වාමී හැටියට මේ දිව්‍යන් ඉදිරි පිළිගන්නවා. මං ඔයාගේ අත අල්ලලා පොරොන්දු වෙන්නේ. හොඳයි එහෙම නුනොත්. එහෙම නුනොත්? එහෙම නුනොත් මම මැරෙනවා. මමගේ ජීවිතේ නැති කරගන්නවා.
දරුවනේ මට අද ඔයගොල්ලන්ට කියන්න සුබ පණිවිඩයක් තියෙනවා මම නිෂාට හුඟක් ආදරේ නිෂාත් මට හුඟක් ආදරේ අපි తీරණය කරුවා බොහොම ඉක්මනට කසාද බඳිනවා ඔයගොල්ලන්ට එහෙනවද මෙයා කියන්නේ මෙයා මට කොච්චර ආදරේද කියලා කියනවනම් මාව කසාද බඳින්නත් ලැහැත් වෙනවා නිෂා මොනවද මේ විහිළු අපි කතා කරේ ඊට වැඩිය වැදගත් කටයුත්තක් ගැන මට මගේ පාඩු ඉන්න දෙනවා නිෂා ඔය කැමති නම් මම මේ දිනපු සල්ලි වලින් භාගයක් ගන්න පුළුවන් නිෂා मट किसी माटी का मन है බබව සල්ලි වලට ගත්තෙත් නැහැ ගණ්ඩක් බෑ. ඔබ සල්ලි කාරියෙක් නෙවෙයි. ඔබ හිඟන්නේක්. ඔබ මගේ ගෙදරට ඇවිල්ලා මගේ ආදරේ හිඟා කෑවා. ඔබ පෙරදුනහම මොකද කරුවේ? ඔබ ජීවිතේ නැති කරගන්නවයි කියලා මගේ වැදගත්කමින් අයුතු ප්‍රයෝජන ගත්තා. අද මගේ අවංක ආදරේ දුප්පත්කමයි විහිළුවට ලක් කරුවා. මගේ අම්මගේ බලාපොරොත්තු විහිළුවට ලක් කරුවා. इता बट मैरेंड दुन्ना नां ये ट्रेडियो होंडा ही निशा शेता माधर गिन ने एक बार दल्लू नो एक कवदावत निवेदन है माँगु बट ऐप्प टट माधर एक हीरुआ माँ के हादर तेरी ये न गिन्दर बे हादर तेरे देना कल मटे सेनसु मन है गिट आउट ओ माय याना वा है बे ये तानिया मने बे माँ के बीरिंदो बे ने इन्नुबुआ तार मगे ඒක සත්‍යයක් කරලා පෙන්නනවා මගේ බිරිඳ කරගන්නවා මං උඹව අනේ හේවා කිසිම ආරංචියක් හොයාගන්න බැරි වුණා බොරු උඹල හරියට හෙව්වේ නැහැ මිනියෝ ඔව් උඹල හරියට හෙව්වේ නැහැ එහෙම වුණා නම් මගේ විවාහ මංගල්‍යයට තව දෙතුන් දිනක් වැඩි වෙන්න ඕන එන්න උඹේ හුරතල් නංගි මගේ පියාදර බිරිඳ विवाह पिस्तोले बीमट दान पिस्तोले Very good. තමුසේද පළවෙනි වතාවට තමුසේගේ සැමියාගේ අන පිළිපැද්දා. අයිය. මං ඔබට උඹේ වස්තුව බාර දීලා යනවා. එයාට අපේ සිංහලකම ගැන උගන්නපන්.
සැමියා කියන්නේ දෙවියන් වගේ උත්මයෙක් කියලා කියලා දීපන්. ඒ කියන්නේ දුප්පත් ගෙදරක ලේලි කෙනෙක් වෙලා ඉන්න සුදුසුකමක් ඇති වෙන්න. අයනවා. එහෙනම් ඔයා රෝහලත් එක්කම එන්න. දෙවියන්ගේ පිටේ අපි නාට්‍ය පටන් ගමු. හොඳයි සර්. එහෙනම් තියන්න. ආ දෙන්න මරගමන් බාන්න. ආ. ඔයාමගේ ජීවිතයට බාධා කරන්න උත්සාහ කරන්න එපා. මට සල්ලි ඕනේ. අන්න ඒකින්ද මං සල්ලි තියෙන කෙල්ලෙක් යාළු කරගත්තා. එතකොට මට මොකද වෙන්නේ? මං ඔයාට ඇත්තටම ආදරේ කළා. මගේ හැම දෙයක්ම ඔයා වෙනුවෙන් කැප කළා. එහෙනම් ඔයා සල්ලි නිසා මගේ ආදරේට පිටුපෑවා. ආ ඔව්. මං සල්ලි වලට තමයි ආදරේ. මම ඔයාගේ ආදරේ කොහොම හරි ගන්නවා. ඔයාමගේ ගමනට බාධා කරන්න ආවොත් මං ඔයාට වෙඩි තියලා මරලා දානවා. හා ඒකට කමක් නැහැ. මං උඹට විවාහයක් කරගන්න ඉඩ තියන්නේ නැහැ. හොඳ හිතින් මෙතනින් පලයන් යන්න. නෑ මම යන්නේ නැහැ. මම යන්නේ නැහැ. නියම අයියා. මෙන්න මේ මාසේ අත්කාරම් මුදල් රුපියල් 1000ක්. උපකිරීම සඳහා ඊටම වැදගත් සාක්ෂියක් ඉදිරිපත් කොට ඇත. ඒ තමයි පිස්තෝලය සහ ඇඟිලි සලකුණු. කිසිම විත්තිකරුවෙක් මිනිමරුවෙකු ලෙස ඔප්පු කරන්න එක සාක්ෂියක් සෑහෙන්නේ නැහැ. ස්වාමී මම ගරු උසාවියෙන් ඉල්ලා සිටිනු. පොලිසියට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න. අවස්ථාව ලැබෙනවා. එතෙක් විත්තිකරු රිමාන්ඩ් භාරයේ තිබීමට මම නියෝග කරනවා. Thank you my lord. මගේ ஐடியா දෙන මොලේ තාම නරක් වෙලා නැහැ දෙයියන්ගේ පිහිටෙන්. අපි
අපේ දඩාගේ මොලේ තාම නරක් වෙලා නැහනේ. සුවන්ට එළියට එන්න හම්බෙන්නේ නැහැ. ඒකම මගේ වංචාකාර වැඩවලට අහුවුණ කුරුල්ලෝ හිරගේ නැමැති කූඩුවේ හිරවෙලා ඉන්නවා. මම ඒගොල්ලන්ට පණිවිඩේ ඇරියාම ඒගොල්ලොන් ටික 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 එයාව මරලා දානවා දෙයියන්ගේ පිහිටෙන්. කල්පනා කරන්න ඇනේ දැම්මට හොඳටම තේරුණා. අපි දෙන්නගේ විවාහේ බොරුවට ස්ථිර කරමු. හරි. අයියේ. මන්නේ මගේ විවාහය නිහිලුවක් කියලා හිතන්න එපා. ඉෂා
මොකද්දනේ කරන්න හදන විකාරේ මම ඔය දෙන්නගේම කතාව අහගෙන හිටියේ මම දෙන්නමයි කතාව අහන්නේ කොහොඳයි මම්මගේ ස්වාමි පුරුෂයා ඔතු මේ සහෝදරට වැඩි අරුව ලොකුලා නේද අයියේ දේව තුප්පක් වටින්නේ කින් පුළුවන් එහෙනම් මට ඒ හුඟක් වටිනවා කතාව මං බෝ මරනවා ඉතින් මම මරලා දාන්න අයියේ ගාන පුළුවන් ලොකුම දේ ඒකනේ නියම සිංහල කාන්තාව තමගේ ප්‍රාණතර සැලකන්නේ තමගේ ස්වාමි පුරුෂයාට. නෑ කිව්වේ පුත්කල පොතේ තිබිච්ච එක නේද? ගුවන් මගේ නෑක්ද? මම නෑන්ගේ බෙල්ලමිර ගන්න නැහැ. වැළඳ ගන්නවා. දුව කනගාටු වෙන්න එපා. යන්න. දුව යන්න. 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 මොකද්ද උඹ කරපු පිස්සු ඇදේ? මංගාව තියනවා පොඩි කපටි වැඩ පිළිවෙලක්. ඒක ලියලා තියනවා. එකක් හිතපන්. එකක් කියපන්. එකක් බලපන්, එකක් පෙන්නපන්. එකක් කරපන්, වෙන්නේ තව එකක්. ඔබට තේරෙනවද? මොකද්ද මොලේ හිතන අයිඩියා එක? මේ වරි. මේක තමයි අයිඩියා එක. ස්වාමී මේ විත්තිකරුට විරුද්ධ අද මේ උසාවියේ ඉදිරිපත් වී ඇති සාක්ෂිවලින් මේ විත්තිකරු අපරාධකාරයෙකු ලෙස නීතිය විසින් තීන්දුව කරයි අනේ හාමුදුරනේ අයියෝ හාමුදුරනේ මේක නම් හින ගන්න අපරාධයක් හාමුදුරනේ ස්වාමීනි මට ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න අවසර. මේ විත්තිකරු මගේ තරුණ දුව තරුණ වයසේදීම මරු වශයෙන් ගෙට යවුවා. මා ළඟ තියෙනවා මෙයා මිනිමරු බවට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි. මේ තියෙන සාක්ෂිය තමයි. ස්වාමී මෙන්න තියෙනවා ඒ වැදගත් සාක්ෂි. මේක සාමාන්‍ය නඩුවක් වුණා. වැදගත් නඩුවක් ලෙසට හැරෙව්. මෙන්න මේ සාක්ෂියයි. ගරු ස්වාමීට මේ ටේප් එක ඇසෙන්න සලස්සන්න. ඔයා මගේ ජීවිතයට බාධා කරන්න උත්සාහ කරන්න එපා. අත සල්ලි ඕනේ. අත ඒකින්ද අත සල්ලි කියන කෙල්ලෙක් යාළු කරගත්තා. එතකොට මට මොකද වෙන්නේ? මං ඔයාට ඇත්තට මාදරේ කළා. මගේ හැම දෙයක්ම ඔයා වෙනුවෙන් කැප කළා. එහෙනම් ඔයා සල්ලි නිසා මගේ ආදරේට පිටු පෑවා. ඔව්. මං සල්ලි වලට තමයි ආදරේ. මම ඔයාගේ ආදරේ කොහොම හරි ගන්නවා. ඔයා මගේ ගමනට බාධා කරන්න ආවත් මම ඔයාට වෙඩි තියලා මරලා දානවා. හා ඒකට කමක් නැහැ. මං උඹට විවාහයක් කරගන්න ඉඩ කියන්නේ නැහැ. හොඳ හිතෙන් මෙතනින් පලයන් යන්න. බොරු. මේ ඔක්කොම අමූලික බොරු ස්වාමිනි. ස්වාමීන් මං හිතනවා මේ ගරු උසාවිය මේ මිනි මැරුම මේ විත්තිකරු අතින්ම සිදු කළ බවට විශ්වාස කිරීමට මේ සාක්ෂි හොඳටම ප්‍රමාණවත් කියලා. නෑ ස්වාමීනි. එයා නිර්දෝෂයි. එයා මේ මිනි මැරුමට කොහෙත්ම සම්බන්ධ නැහැ. මම මේ නඩුවේ තීන්දුව දෙන්න කලින් යුෂ්මතාර නිදහසට යමක් ඇත්නම් කියන්නේ. දැන් ඉතින් නිදහසට මොන කරුණද ස්වාමීනි? දුවිල නැමැති නීතියෙන් සත්‍ය නැමැති ඇස්වැහිලා තියෙනවා. දැන් නීතියට සත්‍ය පේන්නේ නැහැ. උසාවියට ලැබුණු සාක්ෂිය අනුව විත්තිකරු මෙම මිනි මරම සිදු කළ බව ඔප්පු වී තිබෙනවා. ඒ අනුව යුෂ්මතා මරණීය දඬුවමට යටත්කොට මෙම නඩුව තීන්දුව කරනවා.
බොන්නක සාතික බොන්න ආ මෙහෙම චාන්ස් එකක් අංකල්ට ජීවිතේට හම්බෙන්නේ ආ බොන්න බොන්න සාතික බොන්න තාවතික ආ මමයි සල්ලි බීම නැති ගන්න එපා බැංකුවේ තැම්පත් කරපන් එතකොට උඹට පුළුවන් මේ සල්ලි වලින් මුළු ජීවිත කාලෙටම ටික 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 බොන්න දෙයියන්ගේ පිටෙන් ටික ටික ගොඩාක් කල් බොන්න පුළුවන් නේද හොඳයි සේ කොහේ බැංකුව පාරි පාරි පිටේ බැංකුව පාරි මේ අංකල්ට අර බැංකුව පෙන්වන්න දෙයියන්ගේ පිටේ අංකල්ට මම බැංකුව පෙන්වන්න එන්නක අංකල් දැන් නැහැ කිවනේ ආ බැංකුව ගොඩාක් පෙන්වන්න නැහැ නේද එන්න අංකල් එන්නක අංකල්ට බැංකුව ගොඩාක් ආ එන්න එන්නක මං අංකල්ට බැංකුව පෙන්වන්න කොහෙද පුතේ බැංකුව අංකල් මෙච්චර කාලෙකට බැංකුව දැකලා නැහැ අන්න තියනවා බැංකුව මට පේන්නේ නැහැ නේ කොහෙද පුතේ මට පේන්නේ නැහැ නේ කොහො හද තේන්නේ හද තේන්නේ කොතනද ඉතන හත ගියාම හොඳට තේනේ යන්න මට පේන්නේ නැහැ නේ පුතා පුතා මොකද කොතනද පේන්නේ නැන්නේ දෙයියන්ගේම පිට ඒ සින්දුව කොහෙන්ද ඉගෙන ගත්තේ මගේ සීයා ඒ දවස්වල රේඩියෝ එකේ ඒ සින්දුව කිව්වා හරි ලස්සනට ඒ සින්දුව කිව්වා මගේ අයියා හිටියනම් කියන්නේ ඕකම තමයි ඒත් ඔයා කොහොමද ඒ සින්දුව දන්නේ මමත් ඒක මගේ අම්මගෙන් නෑ ඒක මම රේඩියෝ එකෙන් අහලා තියෙනවා මම මං ගැන ඔක්කොම ඔයාට කිව්වා ඒත් ඔයා තාම ඔයා ගැන මොකුත් මට කිව්වේ නෑනේ නෑ ඒක දිග කතාවක් කොච්චර දිග වුණත් ඒ කතාව මට කියන්න ඕනේ. මං තව ටික දවසකින් එල්ලුම් ගහට යන්න ඉන්න මිනිහෙක්. එල්ලුම් ගහ ඇයිති මම වගේ අයටයි. මලාට පස්සේ දුක් වෙන්න කවුරුත් නැහනේ. ඇයි වයට කාත් කවුරුවත් නැද්ද? හිටියා. එයා ආයෙමට මුණ ගැහින්නේ. දැන් මට මගේ අයියව මතක් වුණා. නැගිරින්න පුතේ පුතාට දෙවියන්ගෙම පිටයි මොකද මේ සාරී ජරා වෙලා තියෙන්නේ ආ මම මේ කෑම් වාගේ හදුවා පුතා අද මගේ සම්පත් පුතා ඉන්ස්පෙක්ටර් කෙනෙක් වුණානේ මේ ඔක්කොම අම්මගේ ආශිර්වාදය නිසායි හැබැයි අම්මේ මම දෙවියන් ගැන නම් වැඩි විශ්වාසයක් නැහැ මිනිසුන්ට පුළුවන් ද දෙවියොත් එක්ක තරඟ කරන්න දැන් ඉතින් පුතා දෙවුනෝනේ ඉතින් පුතා විවාහ කරගන්න රස්සාවක් හම්බුන ගමන් කෙල්ලෙකුත් හම්බ වෙනවද? ආ අද හොඳ සුබ දවසක්. ඉක්මනට ගිහිල්ලා රුවිනිකාව හම්බෙලා විවාහ ගැන කතා කරන්න. හරි මම දැම්මම යනවා. අහහ ගෙදරින් යන්න ඉස්සෙල්ලා දෙවියන් සීකලා යන්න ඕනේ. දෙයියන් පිටයි. උනා හම්බ උනා හම්බ උනා හම්බ උනා මොනාද අම්බුනේ? රස්සාවක්. මේ ලෝකේ කෙනෙකුට රස්සාවක් ලැබුණාම තමයි තේරෙන්නේ තමුන්ගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වුණා කියලා. මම දැම්මම යනවා ඔයාගේ තාත්තව හම්බෙන්න. ගිහිල්ලා වැඳලා කියනවා මාමේ මට පුංචි ගයක් තියෙනවා. මට පුංචි රස්සාවකුත් තියෙනවා. මාව මට පුංචි කෙල්ලෙක් හොයලා දෙන්න. එහෙම කළොත් මාමා මට පුංචි උදව්වක් කළා වගේ. පුංචි උදව්ව? නෑ නෑ. ලොකු උදව්වක්. ලොකු උදව්වක්.
මම ඔයාව මේ මුළු ලෝකෙටම හොරෙන් මගේ තුරුලට අරගෙන මේ ලෝකෙන් ඈතට අරන් යනවා. මෙන්න කිව්ව පැටනකටම හදලා තියෙනවා. ෂා, හරි ලස්සනයි. ඔව්, ඒ වගේම වටිනවා. ඒ වුණාට දුවේ, ඇයි ඔයා රොබින් මිනිහ මෙච්චර වටිනා දෙයක් හිතුවේ? රොබින් මල්ලි පොඩි මිනිහෙක් නෙවෙයි, ලක්ෂට එක්කෙනයි. කිසිම චණ්ඩියෙකුට පැනලා යන්න දෙන්නේ නැහැ. ඈ තේරුණාද? බලට චණ්ඩි වෙන්න පාඩම කියලා දුන්නේ කවුද? සම්පත්ගෙන් බේරෙන්න බෑ, තේරුණාද? දැන් උඹලගේ දෛවය අපේ අතේ.
දැන් අපි දෙන්නගෙම කඳලා ඇස්තියල. එයි. හරියල් අනිත් පැත්ත. නැන්ද මාමලා ගෙදර යන්න ඇස්තියල. හරියල්. එයි. නැවතියල. හරියල් අනිත් පැත්ත. වෙනම් මොකද? විලි. රංචුවමකට කොටුන නේද මේ විදියට තක්කඩින්ගේ ගුබ්බෑම විනාශ කරුවොත් නීතිය තවත් සුද්ධ වෙනවා දී මං කියන දේ පොලිසිය විශ්වාස කළොත් ඒකත් වෙන සාක්ෂියක් වෙන්න පුළුවන් ඔය කතාව නම් මට කොහොමඩක් විශ්වාස කරන්න බෑ දෝනි ශබ්ද වෙන්න එයාට කියන්න දෙන්න ඒ උනාට ඩැඩි ඉන්ස්පෙක්ටර් සම්පතු රොබිනි ඒ වගේ දෙන්නේ නෙවෙයි මට කොහොමදම විශ්වාසයි ඒගොල්ලෝ ගැන වර්ණනා කරන්න ඕනේ නැහැ පොලිසියට තියෙන යම් කිසි නීති පද්ධතියක් පොලිසිය කිසියම් නිලධාරියෙක් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත්තද ඒක වගකීමක් ඇතුව කළ යුතු දෙයක් එක්කෙනෙක් වැරද්දක් කළොත් ඒක මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම කැලල්ල ඉන්ස්පෙක්ටර් රොබිනුයි සම්පතේ ඒ දේම තමයි කරන්න හදන්නේ නීතිය අයිතු විදිහට පාවිච්චි කරන්න හදනවා නම් මම ඒකට කොහෙත්ම කැමති නැහැ මම මේක ඒගොල්ලන්ට උගන්වන්නම් සර් මේ ටික තහන්ද සර් නෑ 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 මම ඔය දෙන්නට දෙන ලාස්ට් වෝනින් එක මේ මීට පස්සේ ඔය දෙන්න ගැන කිසිම කම්ප්ලේන්ට් එකක් මා ළඟට එන්න බෑ නමුත් සර් දන්නේ නැතුව ඇති සර්ට පැමිණිලි කරපු අය ගැන අපිට සැක පහළ වෙලා තියෙනවා වෙච්ච මිනිමරුම ගැන එයාගේ සම්බන්ධයක් තියෙනවා ඒක සර් දන්නේ නැහැ ලෝකෙ කිසිම මිනිමරුමක් සාක්ෂි නැතුව ඔප්පු කරන්න බෑ ඉන්ස්පෙක්ටර් ඒක හරි සර් මේවා දැනගෙන අපි කොහොමද නිශ්ශබ්ද වෙන්නේ you can go now මොකද්ද මේකේ තේරුම? කඩුව අතට දීලා ලනුව කපන්න එපයි කියන වගේ වැඩක් නේ මේක. උන් අත්තරංගුවට ගන්නවත් අපිට බලයක් නැත්නම් අපි පොලිස් ඔෆිසර්ස්ලා කියලා ඇති වැඩේ මොකද්ද? අපි කිසි වැඩගම්මකට නැති මිනිස්සු වගේ. උඹනේ මට පොලිසියට බැඳෙන්න කිව්වේ. මම කිව්වා? සම්පත් මේ දෙන්න අල්ලගත්තේ ටික දවසක් පස්සේ නේලවල. කවුද මේ අය? මුන් මද්‍රව්‍ය උරජාවාරම් කාරයෝ මඩුත්ති කහුණා මුන් මේව කරන්නේ වෙස්මාරු කරගෙන මොනවා මේ අපේ බඩු නෙමේ නැතුව අපේ බඩුද අපි අර දුප්පත් මිනිස්සු උඹලගෙන අපිට හුඟාක් විස්තර ලැබිලායි තියෙන්නේ ඒ බොරු අපි පාරිනත්ලා කීයක් හරි හම්බ කරගෙන තමයි පවුල නඩත්තු කරගන්නේ නේද බොරු කියන්නේ පා උඹලා ලව මේ වැඩ කරන උන් කවුද? ඒ ගැන කතා හෙල්ලුවොත් අපිව මරණයි කියලා තියෙන සර්. උන් කොහෙද ඉන්නේ කියපන්. අපි දැන් නැහැ කොහෙද කියලා. එතන උන්ගක් ආලෝකය හැම තියෙනවා. භූත ප්‍රේත හඬවලුත් ඇහෙනවා. එතන මිනිස්සුන් නටනවා. බෙර සද්දත් ඇහෙනවා. කොහෙද? මට කියන්න තිබුණානේ නියම වෙලාවට අපදෙන්න නාවන මොකද වෙන්නේ ඔව් අපි උඹ තියාගෙන ඉන්නේ ඒකට තමයි අපි වෙන මොනා කරන්නද දෙයියන්ගේ පිටින් දැඩි කට ඉස්සරහට දාන්න නැති වින්න කට වහපන් මේක හැම වෙන්න බෑ අපි පස් දෙනෙක් කවල කිසිම දෙයක් හරියට කරගන්න බැරුණා අයිඩියා එකක් නම් ආවා මුන් දෙන්නට දෙන්න වෙන්කෙරුවොත් දෙන්නගේ ශක්තිය බාගට භාගයක්ම අඩු වෙනවා මොනවා ඔම ඉක්මනට එනවා රොබින් හලෝ පොලිස් හෙඩ්කෝටර්ස්
අද තමයි තෙන්ටගේම අවසාන. තෙන්නටම සුදු කොඩි දෙකක්. කනගාටු වෙන්න ඕන කාලේ ගෙවිලා ඉවරයි.
දැන් ඇවිල්ලා තියෙන යුක්තිය ඉෂ්ට කරන්න ඕන කාලේ. ඒ වරද කරපුන්ට දඬුවම් කරන්න ඕන. මගේ මල්ලිය මරාපුන්ට මම ජීවතුන් අතර ඉන්න ඉඩ තියන්නේ. සම්පත්. ඒ වගේ දේවල් කරන්න හදන්න එපා. තම අමතක කරන්න එපා තම පොලිස් නිලධාරීන් බව. මම පොලිස් නිලධාරියෙක් වෙලා හිටියා. දැන් මං නිදහස් මිනිහෙක්. මම කොයිම අවස්ථාවකවත් මගේ පරිගැණීම් වළක්වන්න නීතියට මං ඉඩ තියන්නේ නැහැ. ඇයි පරිගණ්ඩාද? සම්පත් පුළුවන් ඒගොල්ල රොබින්ගේ මිනිමරුව බව ඔප්පු කරන්න. රොබින් මැරෙන්න කලින් මට කිව්වා ඒ මිනිමරුවගේ නම. කවුද? මම යාගේ නම සර්ට කියන්නේ. ඒ තමයි මගේ දඩයම්. මගේ අද්දකෙන් මං ඌව මරනවා. ඊට පස්සේ නීතියට බාර යනවා. එතකොට පුළුවන් සර්ට මිනිමරුව කවුද කියලා දැනගන්න. අරෙස්ට් හිම්. මල්ලි. උඹේ ඇඟෙන් ගලා ගිය ලේ වෙනුවෙන් මගේ ඇඟේ ලේ ටික තියනකම් මං උගෙන් පලි ගන්නවා මල්ලි. සිගරට් බීම බොහොම නරක පුරුද්දක්. උඹ මේ පුංචි ගිනි දැල්ලට බය වුණානේ? බයලා කෑ ගැහුවනේ? උඹ රොබින්ව ඔළුවේ ඉඳලා පහළට යනකම් ගිනි දැල්ලුවා. එයා කොච්චර කෑ ගහන්නද? උඹ දන්නවද එයා කොච්චර කෑ ගැහුවද කියලා? ආ? ආ? සිගරට් බීම හරි නරක පුරුද්දක්. විත්තිකරු තමන් කෙරුව අපරාධය පිළි අරන් තියෙනවා. උසාවිය ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනවා. සම්පත්ගේ පහනක හැසිරීම නිසා මාස 6ක් යනතුරු වෙනම සිර මැදිරියක තැබීමට නියම කරනවා.
හිරගෙදරින් තවත් හිරගෙදරකට. ඔය විදිහට හිරගෙවල් කීපයක්ම මාරු කරන්න සිද්ධ වුණා. අන්තිමේදී මම මෙහාට ආවා. ඒ කියන්නේ මාව බේරගන්න පුළුවන් වෙන්න. ඒක නම් හුඟක් හොඳ දෙයක්. ඒ වුණත් එපමණ තව දවස් කීපයක් ඉවර වෙන්න පුළුවන්. එහෙම කියන්න එපා. තමසේ මම වගේ නෙවෙයි. තමසේ අම්මා කෙනෙක් ඉන්නවා. අම්මා කෙනෙක්ගේ සෙනෙහස ලැබෙනවා. මට ඒ මොනවත් නැහැ. අම්මා කෙනෙක් දරුවෙකුට අඳ ගහන්නේ කොහොමද කියලාවත් මම දන්නේ නැහැ. පුතා! අම්මේ? පුතේ! මල පුතේ! තමයි තාත්තව නැති කියන මීට පස්සේ මට අම්මා කියන්න එපා. පලයන් යන්න මෙතන. පලයන් යන්න. මොකද පුතා කරගත්තේ? ඔබ මගේ ජීවිතේ බේරන්න මගේ ජීවිතය අනුතුරේ දාගත්තනි. ඒක වඩා හොඳයි. මට මැරෙන්න ඉඩ දුන්නා නම් පුතේ. නෑ අම්මේ නෑ. මම අම්මගේ පුතා රුවන්. අම්මා අස නැද්ද මං ජීවිතුන් අතර ඉන්නවා දකින්ද? උඹ හිතන්නේ මං උඹ නැතුව ජීවත් වෙයි කියලාද පුතේ? උඹට මොනව හරි වුණොත් මං මේ ඉරිගේ ඇතුලේ මොනව ගහගෙන මරනවා පුතේ. එහෙම කියන්න එපා අම්මේ. අම්මා උඹ කවුද පුතා? අම්මේ මෙයා තමයි මගේ ජීවිතේ බේරුවේ. නැත්තම් දඬුවමට කලින් මට මැරෙන්නයි වෙන්නේ. දැන් සිද්ධ වෙයි පුතේ. මගේ දරුවව බේරලා දුන්නට. අම්මගේ පුතාට මම මැරෙන්න ඉඩ තියන්නේ නැහැ. මං කොහොම හරි බේර ගන්නවා. ඒකයි මගේ පොරොන්දු. මට ආශිර්වාද කරන්න අම්මේ. මොනවද දුව මේ කියන්නේ? මට විශ්වාසය දුවගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා කියලා. දුවගේ වය විනාශ වීම මගේ පුතා බේරගන්න උපකාර වෙයි. අම්මේ හොඳට බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. හොඳයි. කිසිම අඩුපාඩුවක් වෙන්න තියන්න එපා. හොඳයි. රුවන් රණතුංග හිර අඩස්සියෙන් පැනල යන්න ගත්ත උත්සාහය සඵල කරගත්. එතන හිටපු සියලු දෙනාටම විශ්වාසයි. මේ විත්තිකාර සම්පත් රුවන්ට උදව් කරපු බව. ඒක සම්පූර්ණ බොරුවක් ස්වාමීනි.
මං කිසිම උදව්වක් කෙරුවේ නැහැ. මට පුළුවන්කමක් තිබුණා නම් එයාට පැනලා යන්න උදව් කරන්න. ඇයි මට පැනලා යන්න බැරුව ගියේ? ඇයි පැනලා යන මිනිහා ඒගොල්ලන්ට අල්ලගන්න බැරිද? මේ අයට පුළුවන්කම තියෙන්න ඕන මං වගේ යාවත් කූඩුවට නම් ගන්න. ස්වාමිනී, රුවන් පැනලා ගියේ කොහොඳයි? එයා නිරපරාධ එල්ලුංගස් යන්න හිටපු කෙනෙක්. රුවන් වැරදිකාරයෙක් නෙවෙයි. රුවන්ව එල්ලුංගස් යවුවා නම් නීති අපහාසයට ලක් වෙනවා. ඒක හරියට උසාවිය එල්ලුංගස් යවුවා වගේ. තමා නිවැරදි කරු බව ඔප්පු කරන්න රුවන්ගේ පැන යාම ඉදිරිපත් කරනවද? නැහැ. ඒක ටිකක් අමාරු වැඩක්. මං ඒක වචන වලින් කිව්වොත් ඔබතුමාට තේරුම් ගන්න ටිකක් අමාරු වෙයි. ඒකින්ද මට ඒක රංගපාලා පෙන්වන්න අවසර දෙන්න ස්වාමීනි. ඒකට මෙතන ටිකක් පුංචි වැඩි. එමෙනිසා මට අතෙන්ට ගිහිල්ලා ඒක සම්පූර්ණයෙන් රංගපාන්න අවසර දෙන්න ස්වාමීනි. ඔව්. අවසර ලැබෙනවා. හොඳමයි ස්වාමීනි. කෙටියෙන් කියනවා රුවන් කොහොමද හිරගෙදරින් පැනලා ගියේ? ඔව් ස්වාමීනි මං කියන්න. ඔන්න ඔතන වෑන් එක තිබුණා. අතන රුවන් බලාගෙන හිටියා. මෙතන යතුරු තිබුණා. මෙන්න මෙතන. තව කට්ටිය කරේ බලාගෙන හිටියා. මොකද්ද තමාගේ දේශනාව? ඔයා ඉඳගො පොඩ්ඩක්. ස්වාමීනි ඔන්න ඉස්සරහින් ගේට්ටුව තිබුණා. ඒක වහලා. රෝඩ් ගියර් නැහැ. හා කරුණාකරලා දෙපැත්තට එන්න. දෙපැත්තට එන්න. කරුණාකරලා ඉඳ දෙන්න. රාලම් ගිහින් පොඩ්ඩක් අර පාර හදන්න රාලම්. තව ටිකක්. තව ටිකක්. හා දෙපැත්තට එන්න. හා. දැන් රාලම් ඉතින් එන්න. කරුණාකරලා එන්න. හා. ස්වාමීනි රුවන් ආවා. යතුර ගත්තා. දොර ඇරලා වාඩි වුණා. ස්ටාර්ට් කෙරුවා. ගියර් එකට දැම්මා. ආ බලාගෙන ඉන්නා කෑ ගැහුවා අල්ලපියෝ කියලා. හා කෑ ගන්නු කියලා. කොයි ඉතින් කෑ ගන්නද? කෑ ගන්න. අල්ලපියෝ අල්ලපියෝ අල්ලපියෝ. රුවන් ගණන් ගත්ත නෑ ස්වාමීනි. නැගලා රුංගාලා ගියා. දැන් හරි. ඔහු නැවත ඇතුළට කැඳවන්න. නිත්‍යකරු උසාවියේ තුළට පැමිණෙන්න. මොනාද මේ? කෑ ගහන වැඩක් නෑ. ඌ පැනලා නැද්ද? දෙයියන්ගේ පිටේ. Yes.
ද්‍රව්‍යයන් පැනලා අපි ගිරකාරෙක් මේ පැත්තට ආවා. අපි ආවේ අහවගෙන. සර් යව දැක්කද? නෑ මම දැක්කේ නෑ. කරදර කළා තමයි. මම උසාවියෙන් පැන ලැබුවේ ගැත්ත. ඒත් මම පැන්නේ මෙන්න මේකට. ඔව්. ඒ උඹේ මාරයා ළඟට යන්න. උඹේ මරණය මගේ අතින්ම සිද්ධ වෙන්න ඕනේ. ඒ වුණාට සර්. ඔව්. නීතිය උඹට ජීවිතාන්තේ දක්වා සිර දඬුවම් දුන්නත් මම සෑහීමකට පත් වෙන්නේ නෑ මිනිහෝ. මගේ එකම තරුණ පුතාගේ මරණය මට හැම වෙලේම මතක් වෙනවා. මට සැනසුමක් ලැබෙන්නේ මේ පපුවෙන් දී ධාරාවක් ගලාගෙන යනවා. දැක්කමයි මිනිහෝ. පෙරදිගින් සැනසුමක් ලැබෙනවා නම් මැරෙන්නුණත් ලෑස්ති. ඒත් මට ඒක අවස්ථාවක් දෙන්න. මමගේ නිර්දෝෂ සහෝදරයවත් බේරගෙන මගේ අහිංසක අම්මට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරගන්නකම් මට අවස්ථාවක් දෙන්න. මම දන්නවා ඔබ කියන්නේ බොරු. ඔබට අම්ම කෙනෙක්වත් සහෝදරෙක්වත් නැති බව මම දන්නවා. ඒක හරියට මගේ කලින් ආත්මේ වගේ. මං දැන් එයා වෙනුවෙන් මැරෙන හා සමානයි. ඒත් එයා බේරගන්නයි මං එළියට බැස්සේ. මට උඹේ පවුලයට වැඩිය මගේ පුතා ලොකු. මම මා ගැන හිතුවේ නෑ. ඉතින් මම මොකටද උඹ ගැන හිතන්නේ? මම වැඳලා කියන්නම් සර්. මට මගේ සහෝදරයව බේරගන්න තව එක අවස්ථාවක් මට දෙන්න. මං ඊට පස්සේ සර් ගාවට එන්න. මේ වෙලාවේ සර් මට තියෙන එක වැඩි උන්දෙන් මම විතරක් නෙවෙයි. මගේ අම්මයි මගේ සහෝදරයයි දෙන්නම මැරෙනවා. තාත්තේ නවත්තන්න. තාත්තා තමයි සම්පන්න කුරුවත්තගෙන් සැක කරන්න. සම්පත්තියගේ අලුව රොබින්ව මරපු පලියයි ගත්තේ. තාත්තා තමුන්ගේ පුතා මරුපාලේ සම්පත්තියෙන් ගණ්ඩායි හදන්නේ. තාත්තා අපරාධ කරන්න කලින් පොලිස් නිලධාරියෙක් හැටියට මං ඒ අපරාධ වළක්වනවා. මට අවස්ථාවක් දෙන්න සර්. මං ඇත්ත කියන මිනිහෙක්. මං අම්මට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න මට ඉඩ දෙන්න. ඊට පස්සේ මං එයාලා බාර වෙන්න. එතකොට සර්ට පුළුවන් මගෙන් ඕන තරම් පලි ගන්න. මගේ වෙදි උන්දේ උඹේ පපුව පසාරු කරගෙන යන්න බලාගෙන ඉන්නවා. ඔව් සර්. මගේ පපුවත් ඒ වෙදි උන්දේ බලාපොරොත්තු වෙන්නේ. අම්මගෙන් වෙච්ච වැරද්දට මට මුළු ජීවිතේටම දුක් දෙන්න හදන්නේ පුතේ. නෑ. අම්මගේ සෙනෙහස ලබා ගන්න බැරුව ගිය මම අවාසනාවන්තයි. අම්මා කෙනෙක් දරුවෙකුට තියෙන ආදරය වචනෙට පෙන්නන්න බෑ. පුතා දන්නේ මේ හදවත පුතාට කොච්චර ආදරයක් සෙනෙහසක් දක්වනවද කියලා. අම්මගේ සෙනෙහස ගැන මගේ කිසිම සැකයක් නැහැ. සැරෙන් සැරේ මගේ මූණ අම්මට පෙන්නලා අම්මව පිස්සු අට්ටන්න මට ඕනේ නැහැ. මම අම්මගේ අවාසනාවන්ත පුතා කියලා මගේ නළලේ කොටලා තියෙනවා. හැම තප්පරයකම හැම මොහොතකම මම මරණයට ලං වෙනවා. අම්ම තමයි මාව මෙලොවට බිහි කරේ. මමයි අම්මට පිටුපෑවේ. ඒ පාපේ බර මට උහුලගෙන ඉන්න බෑ අම්මේ. මම හුඟා දුක් විඳා. ඒ කවදා හරි අම්මා හොයාගෙන ඇවිල්ලා අම්මේ කියලා කතා කරන්න මම පෙරම් පුරාගෙන හිටියේ. පුතා!
එතකොට ඩැඩීගේ ප්ලෑනේ මගේ ප්ලෑනේ ඔක්කොම ඉවර වෙනවනේ ඈ අරුන් දෙන්න බෝ අත්තලදායි කියලා හිතනවා පොලිසියට ටෙලිෆෝන් කරන්න එතකොට උන් අල්ල ගනිනේ පොලිසියගෙන මම බලා ගන්නම් අපි උන්ට වැඩක් දෙන්න බලමු නැත්තම් උන් දෙන්න එකතු වෙලා අපෙන් පලිගන්න ලෑස්ති වෙයි මට වෙච්ච නිന്ദා අපහාස නැති කරලා දාන්නයි මම ලෑස්ති වෙන්නේ मगे आत्मिक ए खेलल एतिकर पेकावत मम नेतिकर लदान आयोगें मेन कातावत अपराध एक नुएंद उरेटा मरल माव मिनिमारु एक केरुआ अपित एवगे नाट्य अकरम तमां करबु अपराध तमांगे कटिम पापुच्चार ने करन विद्ये नाट्य अकरम तें उक्कुम मतकाईने मुकद्दे नाट्य मुकद्दे මේක කියවලා බලන්නකෝ අන්න නාට්‍ය පටන් ගත්තා ඔයාට මම කොච්චර ආදරේද ඒකනේ මම ඔයාට ලියමනක් දැම්මේ මෙතනදි හම් වෙන්න කියලා ඔයා තාම එහෙද ඉන්නේ हुरताल विधि कथा करसाद අයියෝ එක සුළු දෙයක් නේ අපිත් පුංචි කාලේ අපිත් සුරතල් දරුවෝ තමයි නේ දරුවන් ඔව් අපේ හුරතල්කම නැති කරගන්න දැනට ලක්ෂ 5ක් වියදම් කරලා තියෙනවා ආ පො ඔච්චර සල්ලි කොහෙන්ද හොයන්නේ කොහමාර මගේ හුරතල්කම නැති කරලා දෙන්න කනේ ඌ ඒක පුළුවන් ඕගලන්ට පුළුවන් දේ වැඩේ කොහමාර සෙට් කරලා දෙන්න මට එහෙනම් අපි දෙන්න ගිහින් එන්න හා යා පොඩක් ඉන්න පොඩක් ඉන්න පොඩක් ඉන්න ඔය දෙන්න අර කියපු බේත මට කියලා දෙන්නකෝ මේක අහගන්න ඔයගලගේ ඩැඩිගේ මරණය තමයි ඔයගේ හුරතලේ නැති වෙන්න තියෙන එකම බේත හා එහෙනම් ඔය දෙන්නට බඳ පොඩි වැඩක් කරන්න මොකක්ද අපේ ඩැඩිට හොඳටම අල්ලගෙන ගහන්නකෝ ඔය දෙන්න ඔයත් නාට්‍ය කරන්න පටන් ගන්න මෙයා කියයි කරන විදිහට ඒ විදිහට කරොත් වැඩේ හරි මට තේරුණා මට තේරුණා මට තේරුණා මට තේරුණා අපේ ඩැඩි නාට්‍ය කරලා එක මොඩේක පෝරක තැරියා ඒයි ඒක පෝරකයක් නෙවෙයි සමසලාගේ ඩැඩි නැග්ගොත් විතරයි ඒක පෝරකයක් වෙන්නේ තේරුණාද හා මොකද ඒ කිව්වේ ඒ කිව්වේද සමසලාගේ පවුලේ අයව දාලා නාට්‍යයක් රඟපාලා පෙන්නනවා හරිද හා 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 එහෙනම් මම ඩැඩිවයි මමීවයි දෙන්නම වේදිකාවට ගේන්නම් ඔ මම වේදිකාවට ගේන්නම් හා හා මම කියන්නම් හා 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 ලක්ෂපහක් මොකටද තේ සල්ලි ඒක මගේ හුරතල් කම නැති කර ගන්න බේත් ගන්න ඊට පස්සේ මම බඳිනවා කවුද පුතාට හුරතලා කියන්නේ එතකොට කොහොමද මේ නාට්‍ය දෙමස් කියන්නේ ඩැඩිනේ කියන්නේ මේ මම හා
දැඩි තමයි නාට්‍ය ප්‍රධාන නළුවා. මමී තමයි ප්‍රධාන නිලිය. උඹට විශ්සුද බං? ඒ වුණාට මම ඔක්කොම නාට්‍ය වැඩ කටයුතු රැස්ති කරන්න තියෙන්නේ. මගේ පුතා හදන්නේ දැඩිව ප්‍රධාන නළුවා කරලා මාව ප්‍රධාන නිලිය කරලා නාට්‍යයක් හදන්නද? මගේ පුතා තමයි මගේ වගේ දන්නේ. මෙන්න කතා පිටපත මෙන්න දඩාත එකක් මෙන්න මමීත එකක් දැන් කියවන්න මෙන්න පිස්තෝලි මමීත තියන්න බම් මෙහත තියන්න දැන් කියවන්න දඩා කියවන්න දැන් දඩා මේ කියවන්න මේ බල්මලුසි මං හරි දුප්පත් මිනිහෙක් උඹ මට ආදර කරන්න ඕනේ නෑ මම ඔයාට ආදරේ කරන්නේ නෑ මම ඔබට ආදරේ කරනවා හැබැයි වැඩි ආදරේ කරන්නේ සල්ලි වලට ඔබ මගේ ගමන නවත්තන්න උත්සාහ කළොත් මම ඔබට වෙඩි තියලා මරලා යනවා ඉතින් වෙඩි කියපන් වෙඩි කියපන් මාව මැරුවත් උඹේ අදහස් ඉෂ්ට වෙන්නේ ඔබ මගෙත් එක සෙල්ලම් කරන්න හදන්නේ මේ මම ඊට වාර රුවමා දාලා කරන්න හදන නාට්‍ය නේද මම මේක ටේප් කරලා ඉදින්නේ ඔය නාට්‍ය තමයි
அம்மே அம்மே என்ன மகி சகோதரியாக நிர்தோஷம் ஒப்புக்கிறான் புலான் சாட்சி மம்மகி அம்மட்ட வச்சு பொருள் தூசுகள் தங்கிதி சேர்ட்டு உனதே அக்கறான்
මගේ ඇස් දෙක ඉදිරියේ මගේ තාත්තාව මරලා දැම්මේ උඹයි. මට උඹව බල්ලෙක් වගේ මරලා දාන්න තිබුණා. මම එහෙම නොකිරුවට නීතිය උඹ දිහා බලයි. Sorry Mr. Sampath. මං ඔයාව වරදවා තේරුම් ගත්තා. මට සමාවෙන්න ඕනේ.